පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වශයෙන් ගත් විට තිබෙන පාසල්වල අඩුපාඩු අංග සම්පූර්ණ කිරීම පසුගිය අවුරුදු 3ක කාලය තුල අප විසින් විශාල උත්සාහයක් ගනිමින් ඒ අඩුපාඩු රාශියක් ඉටු කරලා තිබෙනවා ඒ අඩුපාඩු බොහෝ අවසන් කරලා තිබෙනවා මේ හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපේ තිබෙන්නේ පාසල් 92යි 94යි මේ පිබිදෙන් පොළොන්නරුව වැඩසටහන යටතේ නව ගොඩනැගිලි ලබා දීලා වැඩ අවසන් වූ සංඛ්‍යාව 32යි මේ වන විට අලුත් ගොඩනැගිලි වල වැඩ කටයුතු කරගෙන යන සංඛ්‍යාව පාසල් 50යි එතකොට පාසල් 94න් පාසල් 82ක වැඩ කටයුතු මේ වන විට කරගෙන යනවා 32ක අවසන් වෙලා තිබෙනවා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විදිහට ගත් විට පාසල් 240ක් පමණ තිබෙනවා මේ දිස්ත්‍රික්කයේ ඒ පාසල් 240න් මට මෙවැනි ගොඩනැගිලි විවෘත කිරීම සඳහාම තිබෙනවා පාසල් 142ක් අද දවස වෙන විට ඒ සියලු පාසල් වලට යන්න මට අවස්ථාවකුත් නැහැ විශේෂයෙන්ම කාලය කළමනාකරණය කර ගැනීමට මට තිබෙන අවිවේකී බවත් සමග එහෙත් මම පැමිණියත් නොපැමිණියත් මම ඉතාමත් සතුටු වෙනවා මේ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රයේ ඒ අවශ්‍ය අඩුපාඩු සම්පූර්ණ කරලා අද පාසල්වල ඉගෙන ගන්න දරුවන්ට වගේම හෙට දවස වෙනුවෙන් හෙට උපදින දරුවන් සඳහා මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ අවශ්‍ය සම්පත් ලබා දීමේ මේ පුළුල් ව්‍යාපෘතිය සාර්ථක කිරීමට ලැබීම පිළිබඳව මේ කෙරෙන පුළුල් සංවර්ධන කටයුතු පිළිබඳව මම ඉතාමත් සතුටු වෙන්නේ මේ සංවර්ධන කාර්යයන් තුල පැහැදිලි ලෙසම අපි බලාපොරොත්තු වෙන්නේ යහපත් සමාජයක් ගොඩනගන්න යහපත් මිනිසුන් ගොඩනගන්න දැනුමෙන් පිරි සමාජයක් ගොඩනගන්න තමාගේ දැනුමත් සමග තමයි යහපත් මිනිස්සු ගොඩනැගෙන්නේ හොඳ නරක සුභ අසුභ යහපත් දේ අයහපත් දේ මේ සියල්ල හඳුනා ගන්නට දැනුම තිබෙන්නට ඕන ඒ දැනුම නොතිබු විට බොහෝ වෙලාවට අයහපත් දේත් හොඳයි කියලා තෝරා ගන්නවා ඒක අපේ සමාජය තුළ අපි බොහෝ විට දකින දෙයක් නමුත් අපි සෑම වෙලෙම හිතන්නට ඕන මේ සම්පත් ලබා දෙනවා වගේම මේකේ අනිත් පැත්ත දැන් අපිට රජයේ විදිහට කරන්න පුළුවන් මේ සම්පත් ලබා දෙන එක පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කිසිම පාසලක අඩුපාඩුවක් නැතුව අංග සම්පූර්ණ කරන එක රෝහල්ටේ ගත්තාම අංග සම්පූර්ණ කරන එක අපි පොළොන්නරුව අනුරාධපුර කුරුණෑගල වවුනියාව මන්නාරම ත්‍රිකුණාමලය මේ වසරේ වැඩ පටන් ගන්නවා පැරණි වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කරන්න පැරණි වැව් 2400ක් පැරණි වැව් 2400ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන මීට පෙර කිසිම ආණ්ඩුවක් එවැනි විශාල වැව් ප්‍රමාණයක් වැඩ පටන් අරගෙන නැහැ අපිට ආසියානු සංවර්ධන බැංකුව ලෝක බැංකුව මේ සඳහා අවශ්‍ය මුදල් ආධාර දීලා තිබෙනවා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැව් 123ක් තියෙනවා ප්‍රතිසංස්කරණය කරන්න ඒ වැව් 123 අපි වැඩ පටන් ගන්නවා මේ අවුරුද්දේ